කැමරාව පමණක් නොව සිනමා තේමාවද හස්තගත කර ගනිමින් සංචාරක දැක්මක රොමෑන්තික වාදයෙන් හා ජාතික වාදයෙන් එපිටට සිනමා රාමුවක් ප්‍රේක්ෂකයාගේ හුස්මට සමපාත ආඛ්‍යාන රීතියකින් හා රංග රීතියකින් ගොඩනගමින්ද සම්භාව්‍ය සිනමාව ලෙස එතෙක් ගොඩනගා තිබූ ප්‍රභූවාදී සෞන්දර්ය ලක්ෂණ තමාගේ පන්තියේ වූ චන්දරේලාගේ ස්වරය දක්වා රැගෙනෙමින්ද ඔහු අනාගත ලාංකේය දේශපාලන සිනමාවකට අඩිතාලම හෙළීය. අංකල්ට වැඩක් වගේ මොනවද අංකල් මේ කොහෙද දුන අස්වෙන්ද මෙහෙරි ගහන්නේ කවුදන්නේ හදන්නේ බලවද කියලා. වම්යුරේ සිනමාව නමින් ප්‍රකට සිනමා ධාරාවකට නියමුව බවට පත් වෙමින් විටක නාගරික ලුම්පන් තාරුණ්‍යයේද විටක ග්‍රාමීය වැඩවසම් සමාජ සම්බන්ධතාද විනිවිදීමකට ලක් කළේය. වරක යථාර්ථවාදීවත් වරක ඉතා සියුම් ව්‍යුක්තවාදී හන රටාවකිනුත් සමස්ත රාජ්‍යයම සිනමා රූපකයක් බවට පත් කරමින් දේශපාලන සිනමාව යනු ප්‍රචාරකවාදී සිනමාව නොනා බව මැනවින් පසක් කළේය. අද බාරුවල කවුරක්කත් නෑන පේමක්කේ නිදහස්. වචනාර්ථ හා සංකේතාර්ථ යන තල දෙකෙන්ම ලාංකික අධිපති දෘෂ්ටිවාද මැනවින් සම්පාත කරලිය හැකි දියුණු සිනමා භාෂාවක් හු සතු විය. වෘතාන්ත චිත්‍රපටි හරහා සිදු කළ අරගලයම වාර්තා සිනමාව තුළද සිනමාත්මක ජවයෙන් හා නිවැරදි දේශපාලන ස්ථානගත වීම හරහා රාමුගත කිරීමට නිරන්තර උත්සාහයක නියුතු විය. ප්‍රේක්ෂක ඔලුගිරි ගණන නොව සැම විටම ප්‍රමිතිගත ප්‍රේක්ෂකාගාරයක් පිළිබඳ විශ්වාසයෙන් සිය සිනමා චින්තනයේ සාරය මෙහු ඔහුගේ සියලුම නිර්මාණ ප්‍රධාන ධාරාවේ මෙන්ම විකල්ප හා ප්‍රබුද්ධ විචාරකයන් දක්වා තීක්ෂණ අවධානයකට ලක්විය. 300 ගානක් 70 ගණන් වල තිබිච්ච සිනමා සල්ල දැන් වෙනකොට 100 ගානකට බහැලා තියෙනවා. ඒ සිනමාව කියන එක මම හිතන්නේ මාධ්‍යයක් හැටියට සම්පූර්ණයෙන්ම මේ නැති වුණා විශේෂයෙන්ම 70 ගණන් වලින් පස්සේ. ඉතින් ඒකට යුද්ධම හේතුණා කියලා කියන්න බෑ. කොටින්ම මම හිතන්නේ මේ රටේ තිබිච්ච මූලික වශයෙන් ආර්ථික දේශපාලන ඒ තිබිච්ච ප්‍රවණතාව බේස් මුල් කරගත්තාම අර ගත්තම සිනමාව කියන එක බොහොම නිදහසේ නිවහල්ව මතුවෙන මාධ්‍යයක් හැටියට ආස්වාදනයට සුදුසු හැටියට වර්ධනය වුණේ නැහැ අවුරුදු කාලය තුල. රාජ්‍ය ගැති වන්දිබට්ටකම් හෝ ජාතිවාදී හෝ ජාතිකවාදී භාවිතාවන් ප්‍රසිද්ධියේ විවේචනය කරමින්ද ආගමික මිත්‍යා විශ්වාස හා අන්තවාදයන් තරයේ ප්‍රතික්ෂේප කරමින්ද තම නිර්මාණ ජීවිතයේ දෘෂ්ටිමය පෞරුෂය වඩවා ගනිමින් ධනේශ්වර වෙළඳපළ තුළ කලාව පාරිභෝගික භාණ්ඩයක් දක්වා ඌනණයට එරෙහිව උඩුගම් බලා යන විප්ලවීය කලා භාවිතාවක නිරත විය. මම කරපු ෆිල්ම්ස් දෙකක් නැති වුණා. ෂෙල්ටන් හා කාන්ති සිරකඳුරයි විජය චිත්‍රගාරයත් එක්ක පිච්චුණාද එහෙම නැත්නම් විසික් කරලා කවුරු තරංගේ දෙමු මුකුත් නැත් ඊට පස්සේ හම්බ වුණේ නැහැ. ඒ විදිහේ මේ ජාත්‍යාලියන් තිබුණේ මේ 83 කළු ජූලියන් සිය චිත්‍රපට කිහිපයක් සදාකාලිකවම අහිමි වුවද අතීතකාමී මමත්වයක මුළු ගැන් නොවුණු ඔහු සහෝදර කලාකරුවන්ගේද වාරණයන්ට එරෙහිව සජීවීව හඬ නැගූ අභීත නිර්මාණවේදියකි. තරුණ සිනමා විද්‍යාර්ථීන්ට හා සිනමාකරුවන්ට නොපැකිලිව සහයෝගය ලබා දෙන ලාංකික සිනමාවේ පීතෘ රූපකයකි. මෙවර දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලේදී යාවජීව සම්මානයෙන් පිදුම් ලබන්නේ ධර්මසේන පතිරාජනම් ලාංකේය සිනමාවේ වම්යුරේ අරගලකරුවායි.